අපි දකින ඇඩ්‍රස් එකක් තියෙනද මේ IP ඇඩ්‍රස් වල අපි දකින ඇඩ්‍රස් එකට අපි කියනවා පෞද්ගලික ලිපිනය කියලා private address කියලා. එතකොට ඉන්ටර්නෙට් එකෙන් දකින ඇඩ්‍රස් එකට අපි කියනවා public address කියලා. ඒ වගේම දැන් web server එකක් සේවාව පවත්වන සේවාව පවත්වන web අඩවියක් නම් Google වගේ ඒගොල්ල සැරෙන් සැරේට ඇඩ්‍රස් එක වෙනස් කරන්නේ. එහෙම කරාම Google නිකන් චූන් පාන් වගේ වෙනවා. ඒකට හේතුව මේකයි. ඇයි එහෙම කිව්වේ? ඒ කියන්නේ හිතන්නකෝ දැන් චූන් පාන්ට ඇඩ්‍රස් එකක් නැහැ නේ. එයා මොකද කරන්නේ? එක එක වෙලාවට එක එක දැන සද්දය වුණම තමයි අපි දුවලා ගිහලා අල්ලගන්නේ. ඉතින් Google එහෙම අල්ලගන්නොත් කොහොමද තියෙන්නේ? කොහොමද? ඔයාලා හිතලා බලන්න Google නේද IP එක නේද සද්දය වුණම ගිහලා හොයාගන්නවා. එහෙම බෑනේ නේද? ඒක ස්ථාවර තැනක තියෙන්න ඕන. ස්ථිර තැනක තියෙන්න ඕන. එහෙනම් ස්ථිතක නියමාවලි ලිපිනයක් තියෙනවා. ඉතින් ඔය තුන අපි අඳුර ගන්න ඕන අනුමාත්‍රකා විදියට අපි ඒ ටික ලියාගමු. හරි. පළවෙනි එක පුද්ගලික අන්තර්ජාල නියමාවලි ලිපිනය. ඊළඟට තියෙනවා පොදු. Public. ඊළඟට තියෙනවා ස්ථිතික. හරි. පුද්ගලික එක මෙම ලිපිනය ඔබේ පුද්ගලික ජාලය තුල ඔබව හඳුනා ගැනීමට යොදා ගැනීම. ඊළඟට ඒකටම ලියන්න යන විධානය මගින් හිස්තැනක් කියලා යන විධානය මගින් මෙය සොයාගත හැකිය. මොකද්ද විධානය? හිස්තැනක් යන විධානය මගින් මෙය සොයාගත හැකිය. මොකද්ද විධානය? IP config යන විධානය මගින් මෙය සොයාගත හැකිය. පුද්ගලික අන්තර්ජාල නියමාවලි ලිපිනයක් කියලා කියන්නේ. ඊළඟට දැනගන්න ඕන, හරි, ඒක ලියලි වරුනාම පොදු අන්තර්ජාල නියමාවලි ලිපිනය. IP config යන විධානය මගින් මෙය සොයාගත හැකිය. දෙවන එක පොදු අන්තර්ජාල නියමාවලි ලිපිනය. හරි, ඒක ලියාගමු. අන්තර්ජාලයේදී ඔබව හඳුනා ගැනීමට යොදා ගන්නා ලිපිනයයි. ඔබ මුදල් ගෙවා වෙන් කරගත් ලිපිනයක් නැති විට ඔබේ අන්තර්ජාල සේවා සැපයුම්කරු විසින් ඔබට සහ යම් කණ්ඩායමකට පොදුවේ මෙවන් ලිපිනයක් ලබා දෙයි.
ස්ථීරව එකම ලිපිනය නොවිය හැකිය. එය ස්ථිරව එකම ලිපිනය නොවිය හැකිය. වරින් වර වෙනස් වන මෙම පොදු ලිපිනය ගතික පොදු ලිපිනයක් ලෙස හැඳින්වේ. ගතික පොදු ලිපිනයක් ලෙස හැඳින්වේ. ඩයිනමික් පබ්ලික් IP ඇඩ්‍රස් කියලා කියනවා. ඊළඟට ස්ථිතික. ස්ථිතික අන්තර්ජාල නියමාවල නියමාවලි ලිපිනය. ස්ථිතික අන්තර්ජාල නියමාවලි නියමාවලි ලිපිනය. ඔබ විසින් අනන්‍ය ලෙස මුදල් ගෙවා වෙන් කර ගන්නා ලද අන්තර්ජාල නියමාවලි ලිපිනයකි. මෙය පොදු ලිපිනයක් වන අතර එම ලිපිනය දන්නා අන්තර්ජාලයේ ඕනෑම අයෙකුට ඔබ පනවන සීමා සහිතව මෙය හරහා සේවා ලබාගත හැකිය. මෙය හරහා සේවා ලබාගත හැකිය. හරි, ඔය ටික අපි දැනගන්න ඕ. හරි, ඔබ පනවන සීමාවන් යටදී කියන්නේ දැන් මේ Google ලගේ IP address එකනේ. Google ලගේ IP address එකෙන් අපිට ගන්න පුළුවන් web විතරයි. web විතරයි ගන්න පුළුවන්. වෙන මොකුත් කරන්න බෑ. web සේවාව ගන්න පුළුවන්. web සේවාව ගන්න නම් අපි ඒ පොදු ලිපිනයට ගිහිල්ලා http://// කියලා මේක දෙන්න ඕන. එතකොට මේ තමයි අර ඔබ පනවන සීමාව කිව්වේ http විතරයි. hypertext transfer protocol විතරයි. ඔබ පනවන සීමාව විතරයි.
හරිද? හරි. Google එකට ගිහිල්ලා and search search what is my IP කියලා search කරනවා හරි. What is my IP කියලා search කරනවා හරි. එතකොට ස්ථිතික මේක හොයාගන්න පුළුවන් මේකත් ওই විදිහටම පුළුවන්. හැබැයි මේක අපි ගෙවලා ගන්න ඕන. ඉතින් මේක ගෙවලා ගන්නේ අපි මෙන්න මේගොල්ලන්ට I can කියන කට්ටියට ගෙවලා තමයි අපි ගන්න ඕන. I can කියන්නේ internet cooperation for assigned names and numbers. ඒගොල්ලන්ගෙන් අපිට කෙලින්ම ගන්න බෑ. ඉතින් I can ලා තමයි මේ මේක බලන්නේ internet cooperation for assigned names and numbers. අපි අපේ ISP හරහා අපේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් හරහා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලාට දීලා තියෙනවා ලිමිටඩ් ප්‍රමාණය. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඒවා ලබා දෙන්න. ඒක කරන්නේ ඒගොල්ලෝ ICAN හරහා ලබා ගන්න එක. ICAN අපේ ISP හරහා අපිට ඉවලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට මතක විදිහට ඒ දවස්වල ස්ටැටික් IP එකක් ගන්න ඕන. ස්ටැටික් IP එක කියන්නේ මේ IP එක මේකමයි. ඔයා තව දවස් දෙකකින් ගියත් සතියකින් ගියත් මාසකින් ගියත් මේ IP එකේ අයිතිකාරයාට රිසර්ව් කරලා තියෙනවා. මේ IP එක උදාහරණයක් විදිහට Google ලට රිසර්ව් කරලා තියෙනවා. ඒක ආය ගියත් ආය සරයක් ගියත් ඒක Google ලට රිසර්ව් කරලා තියෙන හින්දා අපිට Google එකට යන්න පුළුවන්. ස්ටැටික්. ඒ කියන්නේ අර අපි ගත්තොත් සාමාන්‍ය බිස්නස් එකක් ෆික්ස් තැනක ෆික්ස් ඇඩ්‍රස් එක කඩයක් තියෙනවා නම් අපිට ඒ කඩේට ආය යන්න පුළුවන්. හැබැයි කඩයක් තියෙන්න පුළුවන් තැනින් තැන තියෙන්නත් පුළුවන්. තැනින් තැන තියෙන්නත් පුළුවන්. කඩයක් තැනින් තැන තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙනස් වෙන්නත් පුළුවන්. එහෙම වෙනස් වෙනවා නම් හරි එහෙම වෙනස් වෙනවා නම් එකම දේ ඒක ඩයිනමික් ඩයිනමික් මේක පබ්ලික් වුණාට ඩයිනමික් ඩයිනමික් නැත්නම් ගතිකයි හරි ගතිකයි නම් අපිට ඒකෙන් වෙබ්සයිට් එකක් වගේ ඇක්සස් කරන්න බෑ මොකද සැරින් සැරේට වෙනස් වෙනවනේ ඉන්න වෙනස් වෙන සැරේට අපිට කියන්නේ මේක තමයි අපේ දැන් ඇඩ්‍රස් එක හෙට ඇහුව තමයි අද ඇඩ්‍රස් එක මේක අද අපි ඉන්නේ මෙතන ආයෙ තමයි මේ දැන් අපි ඉන්නේ මේ හරි කියලා ඇඩ්‍රස් එක සැරින් සැරේට දෙන්න වෙනවා ඉතින් ඒ හින්දා මේක පුද්ගලිකව තියෙනවා පුද්ගලිකව තියෙන්නේ අපි IP config වලින් හෙව්වම හරි මේ වගේ Linux වල නම් IF config Linux වල Mac වල IF config වලින් හොයන්න ඕන එතකොට එනවා ඒක Linux වල Mac වල IF config වලින් එනවා එතකොට අපිට බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මේ වගේ එකක් example එකක් විදිහට අපි ලියන්න පුළුවන් මේ වගේ එකක් හරි ඒ ටිකත් ලියා ගන්න. එතකොට පොදු ලිපිනයක් කියන එක මේ වගේ වෙන්න පුළුවන්. දැන් අපි what is my IP කියලා අහුවම Google ලා කිව්වේ ඒක ගතිකයි. ගතිකයි කියන්නේ මේක වෙනස් වෙනවා. මේ වෙලාවේ මේක වුණාට මං ඊළඟ දවසේ සමහර disconnect වෙලා connect වුණොත් හරි මං වෙන connection එකකට connect වුණොත් මේක වෙනස්. දැන් උදාහරණයක් විදිහට මම මේ ඉන්න connection එකේ මම බලන්නම් එන එකට connect වෙන්න බලමු. හරි කනෙක්ට් වුණා කියලා නම් එනවා සර්ච් කරලා බලමු දැන් මම එක මතක තියාගන්න මම ආයෙ සර්ච් කරනවා හරි ඒ කනෙක්ෂන් එක ටිකක් ස්ලෝ ආයෙ අනිත් පැත්තට තිබ් එකටම කනෙක්ට් වෙන්න මන් දීප් එකටම කනෙක්ට් වුණා. ඉතින් එහෙම ඒ වෙලාව වෙනම වෙනස් වෙන්නේ නැහැ. දැන් මාරිත් එකට ගියා නම් ඔක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ උදාහරණය public IP address එක. මෙතන පෙන්නන your public IP address. අනිත් උර මේකටත් example එකක් අපිට දෙන්න පුළුවන්. මේ තුන්වෙනි එකට example එක මේක ඔයා මේක කියන reserved by Google කියලා. මේක Google වලින් වෙන් කරලා තියෙනවා. IP of Google. හැබැයි එක IP එකක් නෙමෙයි Google වල තියෙන IP එකකට වැඩිය වැඩිය තියෙන්න පුළුවන්. හරි. ඊට අමතරව IP version 6 වලින් මේක තියෙන්නත් පුළුවන් 4 වලින් නැතුව. සමහර වෙලාවෙ 4 6 දෙකම තියෙනවා. දැන් මගේ එකේ දැන් ඔයාලගෙත් ඇති මෙහෙම. මේ 4 එකක් තියෙනවා 6 එකක් තියෙනවා. 6 මේ INET 6 කියලා තියෙනවා. INET 6 කියලා කියන්නේ IP version 6 එක. අර බින්දුව තියෙනවා නම් ඒ බින්දුව කෙටි කරලා තියෙනවා. මේ තියෙන කොලම් දෙකක් දාලා තියෙනවා මේ අතර බිංදුවේ වැති. ඒකයි ඒ කැටි ගැල්ල තියෙන්නේ.
හරි එහෙමනම් මේ ටිකෙන් මේ ටික ඒ ඩිස්කෂන් එකත් එක්ක මම අදට ලෙසන් එක අවසන් කරනවා. හවස පන්ති අපේ තියෙන්නේ 7 ඉඳන් 9 වෙනකන් ඒකට ජොයින් වෙන්න. අද කතා කරන්නේ අපි ලොජික් ගේට්ස් වල බූලියන් ඇල්ජිබ්‍රා, බූලියානු බීජගණිතය ගැන. හරි එහෙමනම් සුබ දවසක් හැමෝටම. ඊළඟ දවසේ අපි ඊළඟ සතිය කතා කරමු ඊට ටික. හරි. Thank you, sir. You're welcome.